ලංකා කණ්ඩයම සහ එංගලන්ත කණ්ඩයම අතර ටෙස්ට් තරඟ තුනකින් සමානිත තරඟාවලියේ දෙවන තරඟයේද දින හතරකින් නිමාවට පත් වුණා. ඊයේ දිනේදී ඒ ශ්‍රී ලංකා කණ්ඩායමට නැවතත් දරුණු පරාජයක් උරුම කරමින් මෙම තරඟයේදී කාසිවාසේ ජයග්‍රහණය කිරීමට සමත් වුණ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ධනංජය සිල්වා. ඉතින් ඔහුගේ තීරණය වුණේ මුලින්ම පන්දු ඇවිමට. ඒ අනුව එංගලන්ත කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 427ක් ලබා ගැනීමට සමත් වුණා. එහිදී අසිත ප්‍රනාන්දු කඩු 5ක් දවා ගැනීමට සමත් වුණා එංගලන්ත කණ්ඩායමේ. ඒ වගේම මිල රත්නායක කඩු 2ක් සහ ලහිරු කුමාර කණ්ඩු දෙකක් දාව ගැනීමට සමත් වුණා. එම ලකුණු 427ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ට පළමු ඉනිම සඳහා ලබා ගැනීමට සමත් වුණේ ලකුණු 196ක් පමණයි. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සාර්ථක පිතිකරණයක නිරත වීමට හැකියාව ලැබුණේ කමිදු මෙන්ඩිස්ට පමණයි. ඔහු ලකුණු 74ක් ලබා ගැනීමට සමත් වුණා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පළමු ඉනිම තුලදී. ඒ වගේම දෙවන ඉනිම එංගලන්ත කණ්ඩායම ආරම්භ කරේ ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 231ක් ඉදිරියෙන් සිටමින් ඒ අනුව ඔවුන් දෙවන ඉනිම සඳහාද ලකුණු 251ක් ලබා ගැනීමට සමත් වුණා. කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් දැවියමින් ඒ වගේම මෙම ඉනිම් දෙක තුලදීම එංගලන්ත කණ්ඩායමේ ජෝ රූට් විසින් ශතක දෙකක් රැස් කිරීමට සමත් වුණා පළමු වන ඉනිමේදී සහ දෙවන ඉනිමේදී. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 483ක් විදිහට සඳහන් වුණා. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වශයෙන් පිටියට පිවිසි නිශාන් මදුස්කර නැවතත් අසාර්ථක වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් පිටපිට හතරවන අවස්ථාවටත් ඉතාමත් අඩු ලකුණු සංඛ්‍යාවකට එම සම්බන්ධතාවය බිඳ දැමීමට එංගලන්ත කණ්ඩායමේ පන්දු යවන්නට හැකියාව ලැබුණා. කෙසේතත් දෙවන ඉනිම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් ලකුණු 58ක්, දිමුත් කරුණරත්න ලකුණු 55ක් සහ ධනංජිත සිල්වා ලකුණු 50ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ වගේම නවක ක්‍රීඩක ඒ වගේම පන්දු යවන ක්‍රීඩකයෙකු විදිහට කණ්ඩායමට පැමිණි මිලන් රත්නායක මෙහිදී ලකුණු 43ක් ලබා ගැනීමට සමත් වුණා. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 36යි, පැතුම් නිස්සංක දෙවන ඉනිම තුලදීද ලකුණු 14කට දවා ගැනීමට එංගලන්ත කණ්ඩායමේ පන්දු යවන්නට හැකියාව ලැබුණා. ශ්‍රී ලංකා කණ්ඩායමට ඒ අනුව ලබා ගැනීමට සමත් වුණේ දෙවන ඉනිම වෙනුවෙන්ද ලකුණු 292ක් පමණයි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවන තරගයේදී ලකුණු 190ක පරාජයක් හිමි වුණා. ඒ වගේම මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණරත්නගේ අර්ධ ශතකයේ සමගින් ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු ලබාගත් ක්‍රීඩකයන් අතර හතරවන ස්ථානයට පැමිණීමට සමත් වුණේ සනත් ජයසූරියව අසු කරමින්. ඒ අනුව මේ වනවිට දිමුත් කරුණරත්න ලකුණු 6990ක් ලබාගෙන තිබෙනවා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ රටාව තුලදී. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරඟයේ යාවත් කාලීනව අලුත්ම තොරතුරු සමගින් අපි නැවතත් හමුමු. අලස් සියලු දෙනාටම ක්‍රීඩාශීලී දවසක්.